And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමවර තොරතුරු ප්‍රකාශය live at 8 සමගින් අද ප්‍රවෘත්ති මන්ත්‍රියේ සිට ඔබ හමු වුණ මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මම අවධානයෙන් සිරස්තල කෝටි 20කට අධික තවත් මත්කුඩු කිලෝ 23ක් සමග ජාවාරම් කරුවෙකු අත්තරංගුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ජනමත විමසුමකින් තොරව සම්මත කළ හැකි බව නීතිපති දැනුම් දෙයි මහනුවර දිගන යලි දෙවැනි වරටත් සැලවේ ගම් ගාල සද්දයක් අපි බය වුණා අර සද්දේ වුණා වුග් ගාල පොළව ඔක්කොම හැලුණා ශ්‍රී ලාංකිකයෙකුට මරු කැඳවූ ඩුබායි පිපිරීම කල්දෙමුණු ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට දින නියම කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි බවත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් නීතිපතිවරයා අධිකරණ අමාත්‍ය ශ්‍රේලේකම්රයාට අද දැනුම් දුන්නා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධන කෙටුම්පතට අද කැබිනට් අනුමැතිය දෙහිමි වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසුරුවේ කැබිනට් රැස්වීම පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මෙහිදී ඊට සහභාගී වූ කැබිනට් අමාත්‍යවරුන් පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වැනි සංශෝධන කෙටුම්පත අද දිනේ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. माध्य प्रकाश विश्व गेनो जहां आहोसी करना जनाधिपतिशोधन මේ අතර යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කරගත හැකි බව නීතිපතිවරයා අද අධිකරණ අමාත්‍යාංශයට දැනුවා. අද දින ගරු නීතිපතිතුමා විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට අදාළ 50 කෙටුම්පත සම්බන්ධයෙන් එතුමාගේ මතය ඉදිරිපත් කරමින් සඳහන් කරන ලද්දේ 20 වන සංශෝධනයට අදාළ 50 කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත් ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.5 අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම 50 කිටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2 ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවයි. 19 වන සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලඥයන් කීප දෙනෙකු අදහස් පළ කළා. රටේ පොලිස්පතිතුමා වරදක් කළත් පොලිස්පතිතුමාම අයින් කරන්නවත් බෑ 19 වෙනි සංශෝධනය නිසා. 19 වෙනි සංශෝධනය හරහා මතුවෙච්ච අර විධායකයේ බලතල කොටසක් ජනාධිපති ගාව, කොටසක් අගමැතිතුමා ගාව, කොටසක් කතානායකතුමා ගාව. මම කොට කියන්නේ සූට් එක කලිසම ජනාධිපතිතුමා ගාව, ෂර්ට් එක අගමැතිතුමා ගාව, ටයි එක කතානායකතුමා ගාව කියලා. ක්‍රියාවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රටේ ජනතාවට දෙන්න හදපු හොඳම ක්‍රමය තමයි 19 වෙනි සංශෝධනය. තොරතුරු දැනගැනීමේ කොමිසම අපි විසින් 19 වෙනි සංශෝධනයේ මේ රටේ මිනිසුන්ට දීපු දෙයක්. වෙනකොට විගණ කාධිපති කියන තනතුර නිකන් නමර තිබ්බ තනතුර ගෞරවයක් තියෙන තනතුරක් බවට පත් කරේ මේ අපි මේ ඔක්කොම 19 නිසා ඔබට ලැබිච්ච දේවල්.
දහනමේ වැරද්දක් හින්දා ගිය සැරේ ආණ්ඩුව අනාගත්ත නෙවෙයි ජනාධිපති අගමැති අතර තියෙන ප්‍රශ්න නිසා ආණ්ඩුවේ ප්‍රශ්න ඇති වුණා මිසක් 19 ඩේකට දොස් කියලා වැඩක් නැහැ ජීවිතේට බලයට එන්න බැරි පිට පිටම මැතිවරණ විශාල ප්‍රමාණයක් පරාජයටපත් වෙච්ච පක්ෂයේ පවා අභ්‍යන්තර අර්බුද ඇති කරගෙන තමන්ගේ පක්ෂ නායකත්වය බලහත්කාරයෙන් පවත්වාගෙන ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලයට එන්න කරපු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් තමයි මේ 19 ව්‍යවස්ථා සංශෝධනය මම වගකීමෙන් කියන්නේ ආණ්ඩුවේ ප්‍රධානම අරමුණ තියෙන්නේ 13 ගණනවත් නෙවෙයි 19 ගණනවත් නෙවෙයි 19 වෙනි අර දිත්තපුර වැසිභාවයට සම්බන්ධ කිසිම වෙනට පාර්ලිමේන්තුව නියෝජනය වෙන්න බෑ කියන කාරණේ අයින් කිරීමත් ජනාධිපතිවරයා අගමැතිවරයාගේ බලය සහ කාලයන් පිළිබඳව යම් සංශෝධනයක් ගේන යම් සූදානමක් අපි අභියෝග කරනවා මේ ආණ්ඩුව කොච්චර කහගෙවත් ආණ්ඩුව තුනින් දෙක නැහැ ජනතාව පසුගිය ජනාධිපති මැතිවරණයේ අතිගරු ජනාධිපතිතුමන්ට බහුතරයක් ඡන්දය ලබා දුන්නේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ නැවත තහවුරු කරමින් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීමට ජනතාව ප්‍රතිචාර දැක්වෙත් අනිවාර්යයෙන්ම 19 වෙනි සංශෝධනය කරන්න කියන කාරණයට අපි කියන්නේ ව්‍යවස්ථාවක් හදනවා නම් ඒ ව්‍යවස්ථාව සකස් කළ යුත්තේ රටේ පුරවැසියන් වෙනුවෙන් මිස පාලකයන් වෙනුවෙන් නෙවෙයි. ඒ වගේම දේශපාලන පක්ෂ වෙනුවෙන් නායකයන් වෙනුනොත් නෙවෙයි රටටයි ව්‍යවස්ථාවක් ගෙනා යුත්තේ. 19 සංශෝධනය කරත් එකයි 20ක් ගෙනාවත් එකයි. අපිට හැබැයි කොහොමද 19 සංශෝධනය වෙන්න ඕනේ කියන දේ මම මොකද්ද ඒගොල්ලෝ කරපු දේ කියනකොට 19 ගෙනල්ලා දේශපාලන පලි ගැනීම කරා මිසක රටට මොකද්ද උනේ? උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ සුදුසුකම් ලාභීන්ට අද පත්වීම් ප්‍රදානය කෙරුණා. සංකේතාත්මකව උපාධිධාරීන්ට අද පත්වීම් ලබා දුන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට අනුව සුදුසුකම් සැපිරූ අය සඳහා පත්වීම් ලිපි ලබා දීමේ උත්සවය අද පැවැත්ුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ මෙම වැඩපිළිවෙල යටතේ අද රාජ්‍ය සේවයට 50,177 දෙනෙකු එක්ුණා. ඒ අතරින් 38,760 දෙනෙකුම කාන්තාවන්. අද සංකේතාත්මකව උපාධිධාරීන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් පත්වීම් පිරිනැමුණා. ඔවුන් කුසලතා හා ආකල්ප වර්ධන පුහුණුවකටද යොමු කිරීමට නියමිතයි. අපි රාජ්‍ය සේවයට බැඳුණයින් පස්සේ මූලික වගකීම තමයි දුප්පත්කමින් මිදුණු රටක් ගොඩනැගීම. අපේ ප්‍රශ්නවලට තියෙන විසඳුම අපි ප්‍රතිපත්තියක් වශයෙන් කියලා තියෙනවා අපේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන එකයි කියලා. ඒක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්නට ඔබ සියලු දෙනෙක්ම වගකීමක් තියෙනවා වැඩ කරන්න. මේ අතර රැකියා අහිමි වූ උපාධිධාරීන් පිරිසක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා. මේ අතර රැකියා විරහිත කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිධාරීන් පිරිසක්ද අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී. ප්‍රතිඵල ප්‍රමාද වීම හේතුවෙන් රැකියා ලබා දීමේ රජයේ වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූ බවට ඔවුන් එහිදී ප්‍රකාශ කළා. මේ අතර සුදුසුකම් සැපිරු උපාධිධාරීන් තමන්ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත අද වාර්තා කළා. අප වාර්තාකරුවන් පැවසුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුදුසුකම් සැපිරු උපාධිධාරීන් අද දිනේ එලෙස වාර්තා කළ අතර එහිදී ඔවුන්ට පත්වීම් ලිපි පිරිනැමුණු බවයි. උපාධි අරගෙන අවුරුදු 4ක් විතර මේ අවස්ථාව වෙනකම් බලාගෙන හිටියා. ඉතින් අද ගොඩක් සතුටුයි. ජනාධිපතිතුමාට වත්මන් රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා පක්ෂපාත ભેදයකින් තොර මේ අපට ලැබලා දීපු අවස්ථාවට. ඊවසීමේ ප්‍රතිඵලය තමයි අද තියෙන්නේ. අවුරුදු 5ක් යනකම් ගෙදර හිටියේ. අපිට අතිශයින්ම සතුටු දවසක්. අපිට හොඳම දේ ප්‍රෙසිඩන්ට් කොටාබේ රාජපක්ෂ අපි වෙනුවෙන් ඉෂ්ට කරලා තිනවා තාත කෙනෙක් වගේ. මේ අතර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී ජනාධිපතිතුමා ජනතාව භුක්ති විඳින්න සිටින ගැටලු නැති ඉඩම් සඳහා මාස 3ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නා. ඊට අමතරව අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමු කරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිමක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් කළ යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ. දැන් කොන්ස්ටිටියුෂන් එකේම දැන් අලුත් 19 වෙනි තියෙනවා ජනාධිපතිවරයාට නොමිනේෂන් එවුවයින් පස්සේ ජනාධිපතිවරයා අප්‍රූව් කරේ නැතොත් දවස් 14න් ඉබේමපත් වෙනවා. ඉතින් ඒ ජනාධිපතිවරයාට ඒක තියෙනවා. අනිත් අයට ඒක නැහැ. මට ඒවල මම පත් කරේ නැතොත් ඉබේමපත් වෙනවා. දැන් මම UD එකට කිව්වා ඒක අනුව ප්‍රූවල් එක ආවේ නැතොත් දවස් 14න් ඉබේම ප්‍රූවල් එක දුන්නාසේ සලකනවා කියලා. දවස් 14ක් ඇතුළත ඔයාට අනුමැතිය නොලැබුණොත් එයා අනුමත කළාසේ සලකනු ලැබේ කියලා
प्रश्न इंडिविजुअल प्रश्न ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස්කොට විවිධ බලපෑම් හේතුවෙන් වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එබැවින් යම් පත්වීමකට විරුද්ධව ඒ වෙනස් කරන ලෙස තමන්ට වූ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මෙම පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ මෙරට ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි සුවිශේෂ කරුණු සලකා බලමින් බවද ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. මීගහවත්ත පොලිසිය කළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 23ක් සමග සැකකරුවෙකු අතනඟුටගෙන තිබෙනවා. එම සැකකරුගේ සහෝදරයා කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කරන අතරතුර අදාළ ජාවාරම් මෙහෙයවා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මීගහවත්ත සපුගස් කන්ද හෙයියන්තොට ප්‍රදේශයේදී වඩුමඩුවක් පරීක්ෂා කර තිබෙනවා. එය අදාළ වඩුමඩුව පවත්වාගෙන යන පුද්ගලයා හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරකට අනුවයි. ඒ අනුව අදාළ වඩුමඩුවේහි බෆල් දෙකක සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් සොයා ගැනීමට එම නිලධාරීන්ට හැකි වුණා. එහිදී 37 හැවිරිදි වියෙහි පසු වන වඩුමඩුව පවත්වාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරන සැකකරුගේ සහෝදරයා එම හෙරොයින් තොගය ලබා දී ඇති බවයි. මේ වන විට අදාළ පොලිස් නිලධාරියා අතුරුදන් වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර මීගමුව කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් ඊයේ පස්සරුවේ මීගමුව දලුව කොටුව ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබුණා. 43 හැවිරිදි අදාළ සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට උපදේශන සේවා සපයන පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. කොට්ටාසේ බුද්ධි එක කියන ලද තොරතුරු මත ඒ අනුව තමයි ගිහිල්ලා මේ 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 වැටලීම සිදු කරන්න ලැබුණා. මහමලකරු මේ සිද්ධියේදී ඔහු දේවගතිවරයෙක්. පාස්ටර්ගෙක. මේ අතර වැලිකඩ පොලිසිය දූෂණ මර්ධනාංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් රංජිත් ගමගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් තවත් මද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයෙන් හෙරොයින් මිලිග්‍රෑම් 1100ක්ද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමත් සමගයි. අදාළ සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුට මද්‍රව්‍ය ලබා දෙන බව පැවසෙන 28 හැවිරිදි තොටලඟ සඳමාලි නොහොත් තොටලඟ කුඩු සඳාන මැත්තිය හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පසු අත්අඩංගුවට ගැනුණා. පසුව ඇය පදිංචිව සිටි තොටලඟ මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ පිහිටි නිවසද පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහිදී බැංකු කාඩ් පත් 11ක් ජංගම දුරකථන 6ක් පරිගණකයක් ඇතුළු උපකරණ රැසක්ද සොයා ගැනුණා. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයාත් මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව පසු වුණ බවද පොලිසිය සඳහන් කළා. අවස්ථා කීයක තරුදු වෙලා බඩු ගත්තද? ඊළමයි ගත්තේ. අරන් දෙන්නේ වතුර දෙකේ. තාත්තේ උඩර පස්සේ ගත්තේ. තරුදු? ආලා බලන්න ගියේ නේද ගත්තේ. ඔතන ඊයේ තම දුන්නේ බලන්නද? ඒක දින තමයි. තරුදු එතකොට තරුදුනේ ගෝලින්ට දෙන්නේ කොහමද? තරුදු එබදේ නිරන් දෙනවා. මේ අතර කටුගස්තොට පොලිසිය නිරධාරින් කණ්ඩායමක් මහනුවර වරාතැන්න ප්‍රදේශයේ නිමිති වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගංජා වගාවක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කළා. එහිදී වගා කර තිබූ ගංජා ගස් කිහිපයක් සහ වියලි ගංජා තොගයක්ද පොලිස් බහරයට ගැනුණා. 2015 ලංකාවේ කුඩු නඩුව තිබුණේ 6600. 2016 8000. 2017 11000. 2018 12000. ගිය අවුරුද්දේ 16000. මේ දක්වා 13000. අපි බලන්නට ඕන කොහොමද මේවා යන රට බේරෙන්නේ. අපි මේ රටින් මේ මත් වූදුර සුරන් කරනවාම එහි අග මුල ගිය සියලු දෙනා අපි හොයන. ඒකට විශේෂ බලකායක් අවශ්‍යනත් ඒකත් හදන. ඒකත් හදලා මේ රටේ මිනිස්සු ටික අපි බේරගන්න. 553000 කුඩු වලට බැහැ වෙලා. මෙතර රටේ ජනතාවගේ බලාපොරොත්තු මල් පල ගැන්වීමට පොලිස් නිලධාරියා අතින් වැදගත් කාර්යභාරයක් ඉටු විය යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසන්නේ පොලිස් නිලධාරියෙකු ලෙස මෙරට පොලිස් සේවය මුහුණ පා ඇති ගැටලු තමා ඉතා හොඳින් හඳුනන බවයි. අභ්‍යන්තර ආරක්ෂක සොදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම්වරයා අද පොලිස් මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ුණා. මහජනතාව නව රජ බලයට පත්වීමත් සමගම
අහස උසට බලාපොරොත්තු තියාගෙන ඉන්න මේ සමාජයේ කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි ඇති කරගරයි කියලා බලාපොරොත්තු වෙන පරිසරය ඇති කරන්න ඉස්සරහන් යන කසකාරියොත් ඔබයි ඊට පස්සේ යන ගිරිබෝලකාරියොත් ඔබයි ඊට පස්සේ යන නිලමෙලක් ඔබයි ඇත්තුත් ඔබයි නැට්ටුවොත් ඔබයි පෙරකාරියොත් ඔබයි මුළු පෙරහැරම ඔබයි ඔය නිලැඳුම ඇඳගෙන ඉන්න වැරදි කරන අයවලුන් අසු වෙච්ච වෙලාවට දඬුවම් දෙන්න කිසිවිටක පැකිලෙන්න එපා ඒ අයම නීතිය රැහැට ගේන මත්ද්‍රව්‍ය සියක් අවුන දෙක ප්‍රොඩියුස් කරලා නැත්නම් තමන් සාමාන්‍යයෙන් දන්නවනේ प्रश्न राज्य මම දකින්න එකක් ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය මදීයේ තමන්ට හිතවත් ඇය විවිධ දරදි විදියට ඉහළට අරගෙන උත්සාහ කරනවා මම නම් අනුමත කරන්න ඔය පෙර දාට බැක් ඩේට් කරලා උසස් විමාරක මගේ දැනේ නවත්තන්නේ තමාම නැවතී යුතුයි පොලිස් කොමිෂන් තියා මොනවද කිව්වත් රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ ඒ වෙන් තමයි මේ අසහන බලන්න පොලිස් කී දෙනෙක් අද උසස් යන උසස් යන්නේ මොකෝ ඒ වැරදි ක්‍රියාවක් කරා දැන් ඔගේ පුලිස්පත් වල දේශපාලනය කරන්නේ දෙයින් කොච්චර පිරිමුණා දැන් දුප්පෙන්නවනේ පුලිස්පත් දුරේ දරණ කාලෙ මිල ගන්න රිමාන්ඩ් එකේ ඉතින් අපි මේ ඔක්කොන්ටම මම හිතන්නේ ඒක තියෙනවා හිතේ අමාරුවක් නැත්තම් දුක යුනිෆෝම් එක ගැන දුපෙන්නේ කටේට මඩක් තියෙනවා ඒක දුක කරලාට දිස්ත්‍රික්ක හතරකට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති නායම් පිළිබඳ పూర్ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට දිනිය දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. ඊ රාත්‍රී සහ අදාළයම ප්‍රදේශ රැසකට ඇදහැළුණු දැඩි වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවස සහ දේපළ රැසකට හානි සිදු වුණා. ඊය දිනේ වගේම අද දිනේ කොළඹ ඇතුළු බොහෝ ප්‍රදේශ ගණනාවකට තදින්ම වහිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අන්දමට හෙට දිනේදී තදින්ම වැසි ඇතිවිය හැකි. ඒ නිසා ඔබ කොළඹ ප්‍රදේශයට එහෙම එන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ වගේ කුඩයක් අරන් එන්නත් අමතක කරන්න එපා. ගල් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ අලුයම සිට අද දහවල් දක්වා වැසි සහ තද සුළං ඇතිව තිබෙනවා. මේ හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් නැටුව ඇති අතර පොද්දල ප්‍රදේශයේ නිවසක් මතට කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් එක් අයෙකුට තුවාල සිදු වුණා. ඒකත් අහන්න මොස්සක් පෙරව ගන්නවා. मोटार मम एक එමින්ම ගාල්ල වඳුරුබ ප්‍රදේශයටද මිලිමීටර් 201 වූ දැඩි වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගම්වතුරු තත්ත්වයක් පැවති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද දැඩි වර්ෂාවක් සහ තද සුළං ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් මහර්ගම හොරණසා කොට්ටාව තලගල මාර්ගවල රථවාහන ධාවනයට අද උදෑසන වන තෙක් බාධා එල්ලව තිබුණා. කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පාලින්දනුවර සහ මතුගම ප්‍රදේශවලට ඇදහැළු දැඩි වර්ෂාවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලින් යටව තිබූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. තවද පුත්තල මහා කල්පිටිය ප්‍රදේශවලටද අදාළිය මහමාගේ තද සුළඟින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නිදාගෙන ඉන්න ගමන් එකපාර මේ සද්දෙට අපි ඇහැලා බලද්දි මුළු ගේම මෙහෙම 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 එනවා අයියෙන් එල්ලෙනවා. කල්පිටිය දළුව නිර්මල ප්‍රදේශයේ නිවාස 16කට ඉන් අලාභානි සිදු වුණා. මෙදාමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මොරවැව කන්තලේ කින්නියා යන ප්‍රදේශ හරහාමගේ සුළඟකින් නිවාස 35කට හානි සිදු ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කියා සිටේ. එමෙන්ම මන්නාරම මුසලි නානට්ටන ප්‍රදේශ හරහාමගේ දැඩි සුළඟකින් නිවාස 42කට අලාභානි සිදුව තිබෙනවා. මෙදාමතරව දිස්ත්‍රික්ක රැසකට ඇදැල්න දැඩි වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා එල වුණා. මෙතර මඩකලපුව වාකරේ මාවඩි උඩයි ප්‍රදේශයේ ගොවිපලකට අකුණු සැර වැදීමෙන් ගවීන් 27 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ අතර ජාතික ගොඩනැගිලි පරිවේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හතරකට බලපෑවුත් වෙන පරිදි නායම් පිළිබඳ పూర్ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
දැනට ඇත්තටම අපි ඉවත්ීමේ නිවේදන නිකුත් කළා නැහැ. දැනට අපි අධීර 1 සහ අධීර 2 යට තියුණු නිවේදන තමයි නිකුත් කළා තියෙන්නේ. විශේෂයෙන් අවධානයේ ඉන්න කියන එක. අවශ්‍යතාවයේ 90 වර්ෂාපතනයේ වැඩි වීම සමග ඉවත්ීමේ නිවේදන නිකුත් කරන්න අවශ්‍ය ස්ථාන සඳහා අවශ්‍යතාවයේ 90 නිකුත් කිරීමට බලපොරොත්තු වෙනවා. මේ අතර තවදුරටත් ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාවක් ඇදහැලිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක ප්‍රකාශ කළේ. දිවිනාවට මේ දිනවල තියෙනවා 15 වායුගෝලයේ කැළමෙන ස්වභාවයක්. මේ හේතුව නිසා දිවයිනේ වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරා. මේකේ විශේෂත්වය තමා මේ වැසිස් සමග తాවකාලිකව තද සුළං ඇති වෙනවා. අනිත් කාරණේ තමා මේ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා. එතකොට මේ පිළිබඳ ජනතාව විමසිලිමත් වෙන්න කියන එක තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අපේ දීවර ප්‍රජාවට පැහැදිලිව කියනවා නම් පුත්තරම ඉඳන් කොළඹ හරහා තිරිකුණා මලේ දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහු තීරවල කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්යන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්තෑන ප්‍රදේශවල අදත් සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදේ සිල්වා මහතා පැවසුවේ මේ පිළිබඳ වාර්තාව දින දෙකක් තුළ ලබා දිය හැකි බවයි. පසුගිය සෙනසුරාදා රාත්‍රියේත් මෙම ප්‍රදේශයේම සුළු භූකම්පන තත්ත්වයක් හටගත්තා. මහනුවර දිගන අඹකොටේ හා අලුත්වත්ත යන ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා රාත්‍රී 8:33ට සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. එය පල්ලිකැලේ පිහිටි භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සටහන් වී තිබුණා. මේ භූකම්පනයේ හේතුවෙන් නිවාස කිහිපයකටද මිලිස හානි සිදුව තිබුණා. මගේ සම්පූර්ණ ඩැමේජ් එක තියෙනවා, සම්පූර්ණ වෙලකින් තියෙනවා. බෝම්බයක් ගහනවා වගේ සද්දයක් ආවා. ඒ පාරම දොර තල්ලු වෙනවා වගේද දැනුනේ. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පසුදාම එම ප්‍රදේශයේ සිදු වූයේ කුමක් දැයි සොයා පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. ඔවුන් මෙම ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු වල නිරත වෙමින් සිටියේදී අද පෙරවරු 7:06ට පමණ දිගන අඹකොටේ අලුත්වත්ත ප්‍රදේශයේ තවත් භූකම්පනයක් සිදු වුණා. එද පල්ලිකැලේ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බව භූවිද්‍යා හා පතල් කාර්යාංශය සඳහන් කළා. අද උදැසන සිදු වූ මේ කම්පනය අඹකොටේ ආසන්නයේ පිහිටි ඉන්දු ශක්ති සංහිඳි ග්‍රාමම් හා ශිව ශක්ති යන ප්‍රදේශවල ජනතාවට දැනී තිබෙනවා. අත අතේ කාලෙට වගේ සද්දේ ඩොංගල සද්දේ කැම ඩොංගල සද්දයක් ආවා. අපි බය වුණා. මේ ලොක් සද්දයක් ඇහුණා මේ පැත්තේ. මොනවයි කියලා ඒක අපිට දන්නේ නැහැ. සාමාන්‍ය සද්දේ එදා වගේ නෑ. අර සද්දේ වුණා බුබ් ගහලා පොළව ඔක්කොම හැලුණා. අද විශේෂයෙන් වාර්තා වුණා සුළු භූමිකම්ප තත්ත්වයක්. අපි දැනටමත් ඒ පිළිබඳ කටයුතු කරමින් පවතිනවා. එමින්ම පසුගිය සෙනසුරාදා රාත්‍රී 8:33ට සිදු වූ භූකම්පණයට පෙර තවත් සුළු භූකම්පන දෙකක් සිදු වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. එදිනම තවස 2:17ට පමණ සුළු කම්පන තත්ත්වයක් නිරීක්ෂණය වෙච්ච බව අපිට පැහැදිලි වුණා. පැහැදිලිවම මෙය පෙර කම්පනයක ලක්ෂණ බව අපිට යම් නිගමනයකට එන්න පුළුවන්. ඊටත් වඩා සුළු කම්පන තත්ත්වයක් 6:10ට වගේ දැනලා තිනවා එදිනම සවස. මේ කරුණුලින් අපිට ගම්ම්‍ය වෙන එක කාරණයක් තමයි ඇත්තටම පොළවේ ඇති වෙලා තියෙන තෙරපුම සුළු වශයෙන් එලියට එමක් සිද්ධ වෙලා තියෙනවා. මේ 8:33ට වෙච්ච ප්‍රධාන සුළු කම්පනයට ප්‍රථම ඒකම නිරීක්ෂණය වෙච්ච තව දෙයක් තමයි වික්ටෝරියා ජලාශය. ඒ කොටසේ තියෙන වතුර මට්ටමේ යම් යම් සුළු වෙනස්කම් නිරීක්ෂණය වෙලා තියෙනවා. ඊටාම සුළු වශයෙන් එම ප්‍රදේශයේ අධික ලෙස හුණුගල් පාෂාණ තට්ටු දකින්න පුළුවන්. ඉතින් මේ ඔස්සේ අපි පරීක්ෂණ පවත්වනවා. මේක සිය ආකාරයක පිපිරීමක් සම්බන්ධ කියන සිද්ධියත් අපි බැහැර කරන්නේ නැහැ. ඒ වගේම වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව ප්‍රේරිත භූකම්පනයක් කියන එකත් අපි බැහැර කරන්නේ නැහැ. හුණුගලේ තියෙන කුහර සහ පැලුම ආශ්‍රිතව පීඩනයක පාට නිදහස් කිරීමක් සම්මිතා ඉතා ඇති වෙච්ච පොඩි ලෝකල් ඉවෙන්ට් එකක් කියලා තමයි අපි දැන්ට සැක කරන්නේ. ස්වභාවිකයෙන් ඇති වෙච්ච භූමිකම් පාවන නෙවෙයි තලාශිතව ඉඳලා ජනතාව බිය යුතු නැහැ. This is Live at 8. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යාපනය දිස්ත්‍රික්කයට අත ලකුණින් තරඟ කර මන්ත්‍රීදුරයක් ලබා ගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් බව එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ පව සඳහන් කළා. 1951 සැප්තැම්බර් 2 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක දිනය ලෙස සැලකෙනවා. ඒ අනුව එම පක්ෂයේ 69 වන සංවත්සරය අදට එදී තිබෙනවා.
එවෙනුවෙන් වූ ආගමික වැඩසටහන් කිහිපයක් අද දිනේ පුරා ආගමික සිද්ධස්ථානවලදී පැවැත්ුණා. ඉන් එක් ආගමික වැඩසටහනක් පැවැත්ුණේ යාපනයේ නල්ලුරු කොවිලේදී. දවටගහපල්ලියේදී ඉස්ලාම් ආගමික වතාවත් සිදු කෙරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකින්ගේ සහභාගීත්වයෙන්. කොම්පඤ්ඤ වීදියේ පිහිටි ජේසු බිලිඳු දෙව්මෙදුරේදීද ආගමික වතාවත් සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් පැවති බෞද්ධ ආගමික වතාවත් අද සවස සිදු කෙරුණේ බෙල්ලන්විල රජමහ විහාරයේදී. අතර නිවේදනයක් නිකුත් කරන හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ගෙවුණු දශක කිහිපෙදී වරින් වර ආණ්ඩු ගණනාවක් පිහිටුවීමට සමත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ AA යුගවල නායකයන් වන SWRD බණ්ඩාරනායක ශ්‍රීමතානන් හා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය විශේෂයෙන්ම සිහිපත් කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයට නායකත්වයේ දින කාලයේ ම්ලේච්ඡ LTT ත්‍රස්වාදයේ පරාජය කර රටට සාමය ගෙන දීමට කටයුතු කළ බවද එම නිවේදනයෙන් සිහිපත් කර තිබෙනවා. එමෙන්ම 2020 පාර්ලිමේන්තු මැතිවරණයට යාපනයේ දිස්ත්‍රික්කෙන් අත ලකුණින් තරඟ කර මන්ත්‍රී අසුනක් ලබා ගැනීම ඓතිහාසික ජයග්‍රහණයක් බවද එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. මේ පක්ෂය එක්ක තමයි මම ජීවත් වෙන්නේ. මේ පක්ෂය වෙනුවෙන් විශාල කොටසක් මම කැප කරලා තියෙනවා. මගේ අම්මයි තාත්තයි වාගේ. කොහොමාරි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් වෙලා තියෙන ඉරණම ගැන මම ඉතාමත් දුක් වෙනවා. තාමත් උදේට නැගිටිනකොට මට නිකන් ඇඳෙන්න නැගිටින්න හිතෙන්නේ නැහැ. මේකට වෙලා තියෙන දේ ගැන හිතනකොට නිකන් පණ නැති වෙනවා වාගේ. මට පස්සේ ආපු නායකයෝ දෙන්නම ඒකට වග කියන්න ඕනේ. 2015 සහ 2019 අතර කාලයේ දේශපාලන පරිගණීම් වලට ලක්වන් පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අද අග්‍රාමාත්‍යවරයා වෙත බහර දුන්නා. අරලියගහ මන්දිරයේ පැවති මේ අවස්ථාවට කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ වර්තමාන කථානායක මහින්දයාපා අභිවර්ධන මහතා ඇතුළු කමිටු සාමාජිකයන් එක්ව සිටියා. 2015-2019 අතර කාලයේ සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළේ ජනාධිපතිතුමන්ගේ අනුමැතියට අනුවයි. ඒ අනුව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීම් වලට ලක් වූ බව කියන පුද්ගලින් 6952 මේ කමිටුව හමුවට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. ඉන් 1152 අභියාචනා වලට අදාළ පරීක්ෂා කිරීම සහ නිරීක්ෂණ අද අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දුන් වාර්තාවට ඇතුළත්. කමිටු සමාජිකයන් සඳහන් කළේ අදාළ කාලයේ දේශපාලන පළිගැනීම් සිදු ඇති ආකාරය කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බවයි. දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ සියලු දෙනාට සාධාරණයේ ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවා. ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම් කැබිනට් මණ්ඩලයේ දැනුවත් කොට විෂයභාර අමාත්‍යවරුන් ඔස්සේ විඳිදයන්ට සාධාරණයක් ඉටු කරන ලෙසද අගමැතිවරයා කමිටු සමාජිකයන්ට උපදෙස් දුන්නා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළ විභාගය නොවැම්බර් මාස 10 වෙනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණය අද තීන්දුව කළා. මේ අතර ඉස්ලාම් අන්තවාදයෙන් රට මුදා ගැනීමට නම් වර්තමාන සමස්ත ලංකා ජමීතුල් උලමා සංවිධානය තහනම් කළ යුතු බව මුස්ලිම් මෞලවීවරයෙකු අද සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ සාක්ෂි ලබා දෙමින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිස මහමුවේ අද සාක්ෂි ලබා දුන් මුස්ලිම් මෞලවීවරයාට රජයේ අධිනීතිඥවරිය ප්‍රථමයෙන් ප්‍රශ්න යොමු කළා. වර්තමානයේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය තුළ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ නියෝජනයක් තිබෙනවාද? නැහැ, සම්පූර්ණයෙන්ම ඉන්නේ වහබ්වාදීන්. 1922 දී පිහිට වූ උලමා සංවිධානයේ සමාජිකින් ලෙස මුල් කාලේ කටයුතු කළේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්. නමුත් 1971 න් පස්සේ එහි බලය තව්හිද් ජමාත්, තබ්ලිග් ජමාත් සහ විවිධ වහබ්වාදී මතදරන කණ්ඩායම් අත්පත් කරගත්තා. මේ වන විට එහි සමාජිකින් කිසිවෙක් පාරම්පරික මුස්ලිම්වරුන් නෙවෙයි. එනිසා මුලින්ම කරන්න ඕනේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සම්පූර්ණයෙන් තහනම් කරලා නැති කරලා දාන එකයි.
මේ අතර නබිතුමාගේ උපන්දිනය සැමරීම සහ සොහොන් වන්දනාව වැනි සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගේ වන්දනා ක්‍රම පිළිබඳව උලමා සංවිධානයේ දරණ ස්ථාවරය පිළිබඳව කොමිෂන් සභාවේ සමාජිකින් නැසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු සඳහන් කළේ උලමා සංවිධානයේ සමාජිකින් කිසිවිටක සොහොන් වන්දනාව අනුමත නොකරන බවයි. මෙහිදී ජනාධිපති කොමිෂන් සභාවේ සමාජිකින්ද සාක්ෂිකරුගෙන් ප්‍රශ්න විමසුවා. පාස්කු ප්‍රහාරයෙන් පසු ඉස්ලාම් ජාතිකයන් අතර අන්තවාදී දේශන දැනට පවත්වනවාද? ඔව් අනිවාර්යයෙන්ම. මේ දේ උනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගත් මෝඩ තීරණයකින්. ශ්‍රී ලංකාව තුල ප්‍රබල ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් 9ක් ක්‍රියාත්මක වෙනවා. ඒත් හිටපු ජනාධිපතිතුමා විසින් තහනම් කළේ 2ක් විතරයි. අනිත් අන්තවාදී කණ්ඩායම් 7ම වෙනත් නම් වලින් පෙර තිබුණට වඩා හොඳට ඔවුන්ගේ කටයුතු සිදු කරගෙන යනවා. ඔබ දන්නවාද බේරුවල ක්‍රියාත්මක ජමියා නලීමියා විශ්වවිද්‍යාලය ගැන? ඔව් ඒක වහබ්වාදයේ උගන්වන තැනක්. සහර අනුත් එම ආයතනයට දෙපාරක් ඇවිත් තිනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. මේ අතර පාස්කුවිරු දින ප්‍රහාරය එල්ල වූ සමයේ පොලිසිය බහර අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළ රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ හිටපු මන්ත්‍රී ආශුමාර් සිංහ යන අය පාස්කුවිරු දින ප්‍රහාරයට හේතු සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවට අද කැඳවා තිබුණා. මම මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කතානායකතුමාගෙන් විමසා සිටියා. මොකද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් මා පිටස්තර ස්ථානයකදී සාක්ෂි දිය යුතුද කියලා. කතානායකතුමා පැහැදිලිව කිව්වේ එහෙම දිය යුතු නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් කමිෂන් සභාවට ඇවිල්ලා මම ලිපියක් ලියලා බාර දුන්නා මම සාක්ෂි නොදිය යුතුයි කියලා. අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන මතවාදයේ රසකම් තියෙනවා. නමුත් අගමැතිතුමා මේකට වක් කිය යුතු නැති විත්‍යයි මගේ දැනුම. ඒකෙන් ඔප්පෙන්නේ ජනාධිපතිතුමාවල් කියන්න ඕනේ. එතුමා තමයි ආරක්ෂකංශයේ බාරව හිටියේ. මේ අතර ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් මූලික අයිතීන් කඩකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12කට අදාළ විභාගය නොවැම්බර් මාස 10 වෙනිදා දක්වා කල්තවීමට ශේෂාධිකරණය අද තීන්දු කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශේෂාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය අද ආරම්භ වීමට නියමිතව තිබුණා. එහෙත් එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති ලේකම් උදයසෙන විරත්න, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකු එම දුරවල වර්තමානයේ කටයුතු නොකරන හේයින් ඔවුන් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අද දින අධිකරණ හමුවේ පෙනී නොසිටින වගඋත්තරකරුවන් වෙත යළි නොතිසි නිකුත් කරනු ලෙස ශේෂාධිකරණ විනිසුරු මඬුල නියෝග කළා. මේ අතර පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවිගලවගත් නීතිඥවරයෙකු වන මුදිත ඒකනායක මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව අද මෝසමක් ඉදිරිපත් කළා. එමගින් ඔහු ඉල්ලා සිටියේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ වැදගත් සාක්ෂි රැසක් මේ වන විට අනාවරණ වී තිබෙන හේයින් එම සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම හෙට දින සලකා බලන බවද අගවිනිසුරු ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කළා. This is Live at 8. එක්සත් අරාබියේ රාජ්‍යයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ ඉරණමට මුහුණ දී තිබෙන්නේ වැලිකම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්. මේ මාතර වැලිගම වරකාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි සමිත් රංගන 2014 වර්ෂයේ එක්සත් අරාබියේ රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගිය සමිත් පසුගිය අවුරුදු කීපයේ අවසන් දෙකකදී දිවයිනට පැමිණ තිබුණා. පෙරේදා අබුඩාබිහි සිදු වූ මෙම පිපිරීම පිළිබඳ විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා. අවන්හලේ තිබූ ගෑස් ටැංකියක් හදිසියේ පිපිරීම හේතුවෙන් මේ අනතුර සිදු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධින් සමිත් මියගිය බව ඥාතීන්ට පවසා ඇත්තේ එරට සිටින සමිත්ගේ මිතුරන්. නමේට විතර ඒ යාළුව කතා කරලා දැන් ගණන් දෙයක් නෑනන්ගේ හිත හදාගන්න උණු දේ වුණා බොඩි එක ගන්න ලෑස්ති වෙන්න කියන. අයගේ බොඩි එක දැකලා තියෙන ජෙනරල් මැනේජර් එයාත් අඳුරගෙන තියෙන අයියව යුනිෆෝම් එකේ. කවුරුවත් දන්නේ නැහැ මගේ අයිය නැති වෙලාද ජීවතුන් අතර ඉන්නවද කියලා. තාම අපේ දරුව ගැන කිසිම තොරතුරක් නැහැ අපිට. එයා ඒගොල්ලෝ එක එක විදියට අපිට කියනවා. අබුඩාබි ගුවන්තොටුපළ පිහිටි මාර්ගයේ අවන්හලක සේවය කළ සමිත් පසුගිය වසරේ නිවාඩුවට පැමිණ තම විවාහය ලියාපදිංචි කර යලි අබුඩාබි වෙත ගොස් තිබෙනවා. සමිත් රංගන එම අවන්හලේ සේවය කර තිබුණේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙසයි. අපිට හැකියිකමනේ මේ දරුව ගෙන්න ගන්න ඕන. අපි කී දවසක් බලාගෙන ඉන්නේ? කරන්න අපිට වෙන කිසි දෙයක් නෑ. අපිට කියන්න තියෙන රජයට විතරයි. ඉස්සමකින් ලයිව් එකට තුලින් අදට සමගන්නවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. යළි හමු වෙමු රාත්‍රියේ 10ට. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.